ඔයාලා හැමෝම දමිස්සර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. තාම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම video එකක් දැම්ම ගමන්ම ඔයාලට notification එකක් ආවම ඔයාලට ඒ වෙලාවෙම මගේ video එක බලා ගන්න පුළුවන්. අප මේ video එකද කියලා දෙන්න යන්නේ තාපගත විද්‍යාවේ පළමු නියමය පිළිබඳව. එතකොට තාපගත විද්‍යාවේ පළමු නියමය කියලා කියන්නේ අපි එකට අදාල සූත්‍රය අරන් තිනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන් ඩෙල්ටා W. එතකොට ඩෙල්ටා Q කියන්නේ මේ පද්ධතියට සපේන තාපය නැත්තම් පද්ධතියෙන් ඉවත් වෙන තාපය. ඩෙල්ටා U කියන්නේ පද්ධතිය අභ්‍යන්තර ශක්තිය සිදුවන වෙනස් වීම. ඩෙල්ටා W කියන්නේ පද්ධතිය මත කරපු කාර්යය නැත්තම් පද්ධතිය මගින් කරපු කාර්යය. ඒක නිසා අපිට මේ තාපගත විද්‍යාවේ පළමු නියම විදිහට අපිට කියන්න පුළුවන් පද්ධතියට සපේන තාපය එහි අභ්‍යන්තර ශක්තිය වැඩි වීමේ පද්ධතිය මගින් කරනු ලබන කාර්යයත් එකතුවට සමානයි කියලා. ඒක තමයි තාපගත විද්‍යාවේ පළවෙනි නියමය. ඊට පස්සේ මේක ගද්දි මේ ඩෙල්ටා Q ට ඩෙල්ටා U ට ඩෙල්ටා W ට ධනරින ආදේශ කරනවා අපි. ඒතකොට ධනරින ආදේශ කරද්දි ඩෙල්ටා Q ට ධන කියලා අපි සලකන්නේ පද්ධතියේ තාපය උරා ගන්නවා නම්. ඒ කියන්නේ තාපය අවශෝෂණය කරනවා නම් පද්ධතිය මගින් ඒකට අපි ධන කියලා කියනවා. පද්ධතිය මගින් තාපය ඉවත් වෙනවා නම් අපි ඒක ඒ වෙලාවේදී ඩෙල්ටා Q ට ලකුණක් දෙනවා ඍණ කියලා. ඒ නැත්තම් තාප දායක ක්‍රියාවක් නම් ඩෙල්ටා Q ඍණයි. ඒ වගේම පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී එහෙනම් අපි ඩෙල්ටා U ට දාන්නේ ධනයි කියලා. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් ඒ කියන්නේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඩෙල්ටා U ට දානවා ධන කියලා. ඒතර පද්ධතිය අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා නම් ඩෙල්ටා U ට දානවා ඍණයි කියලා. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනකොට අපි ඩෙල්ටා U ට ඍණ කියලා භාවිත කරනවා. ඒ වගේම ඩෙල්ටා W ගත්තට පස්සේ ඩෙල්ටා W කියලා කියන්නේ පද්ධතිය මගින් හෝ පද්ධතිය මත කරන කාර්යය. ඒ කියන්නේ පද්ධතිය මගින් කරනවා නම් පද්ධතිය මගින් අපි කාර්යයක් කරනවා නම් ඒකට ඩෙල්ටා W ධන විදිහට සලකනවා. පද්ධතිය මත කරනවා නම් ඩෙල්ටා W ඍණ විදිහට සලකනවා. ඒ කියන්නේ පද්ධතිය මගින් කරනවා කියන්නේ දැන් පද්ධතිය ඇතුලේ ඉන්න වායුවක් මගින් තියෙන පරිමාව වැඩි කරනවා නම්. ඒ කියන්නේ මෙහෙම ඉන්න අපි පිස්ටනයක් ගත්තොත් මෙතන ඉන්නේ වායුව පිස්ටනය මේ වායුව මගින් කාර්යයක් කරනවා කියන්නේ පිස්ටනය මෙහෙට යවනවා. ඒතකොට පරිමාව මේ V වල ඉඳන් මෙන්න මේ ප්‍රමාණය වැඩි කරනවා. මෙච්චර පරිමාව දක්වා වැඩි කරනවා. ඒතකොට පරිමාව වැඩි වෙනවා නම් මේ වායුව මගින් ඉදිරියේ කාර්ය ඒ නිසා පද්ධතිය මගින් කාර්යයක් කරපු නිසා පරිමාව නැත්තම් වැඩි වෙනවා නම් ඩෙල්ටා W ධන විදිහට සලකන්න පුළුවන්. හැබැයි අපි පිස්ටනේ තල්ලු කරොත් අපි පද්ධතිය මත තමයි කාර්ය කරන්නේ. ඒතකොට පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා නම් අපි ඒකට කියන්න පුළුවන් ඩෙල්ටා W ඍණයි කියලා. ඔක තමයි ඇත්තට මේකෙදි ලකුණු භාවිත කරනකොට අපි සලකන්න තියෙන්නේ. එතකොට අපිට මේකෙදි ප්‍රධාන වශයෙන් අවස්ථා කීපයක් ගැන කතා කරන්න තියෙනවා අපේ සිලබස් එකේදී. නියත පීඩන ක්‍රියාවලිය, නියත පරිමා ක්‍රියාවලිය, සමෝෂ්ණ ක්‍රියාවලිය, ස්ථිර තාපී ක්‍රියාවලිය, චක්‍රීය ක්‍රියාවලිය කියලා ප්‍රධාන ක්‍රියාවලිය පහක් ගැන අපිට කතා කරන්න තියෙනවා. අපි ඒව ගැන එකින් එක දැන් කතා කරමු. එතකොට සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ සමෝෂ්ණ කියන්නේ සම උෂ්ණ. ඒ කියන්නේ උෂ්ණත්වයේ නියතව තියාගෙන කරන ක්‍රියාවලියක්. උෂ්ණත්වයේ නියතව පවතින පරිදි සිදුවන ක්‍රියාවලිය සමෝෂ්ණ ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. එතකොට සමෝෂ්ණ ක්‍රියාවලියදී දැනගන්න ඕනේ මම කිව්වා ඩෙල්ටා U නැත්තම් අභ්‍යන්තර ශක්තිය රඳා පවතින්නේ උෂ්ණත්වයත් එක්ක. ඩෙල්ටා U රඳා පවතින්නේ උෂ්ණත්වයත් එක්ක. මෙතනදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැනේ. උෂ්ණත්වය නියතව තබාගන්නේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්තම් ඩෙල්ටා U වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා U බිඳුවයි. මේකෙන් සමෝෂ්ණ ක්‍රියාවලියක් නිසා ඩෙල්ටා T සමානයි බිඳුවයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඩෙල්ටා U කියගෙන බිඳුවයි කියලා. නෑ ඒකත් මතක තියාගන්න. සමෝෂ්ණ ක්‍රියාවලියක් කිව්වොත් එකපාරම අපිට මතක් වෙන්න ඕනේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඩෙල්ටා U ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස සිදු වෙන්නේ නැහැ. ඒතකොට සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කිව්වට පස්සේ ඒවා ඒ ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන් අපිට. ඊතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් සමෝෂ්ණ ක්‍රියාවලියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් සමෝෂ්ණ ක්‍රියාවලියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මම මේකෙදි පොඩි සටහනක් විදිහට දක්වන්නම්. ඊතා සෙමෙන් සිදුවන ක්‍රියාවලිය සමෝෂ්ණ ක්‍රියාවලිය කියලා දක්වන්න පුළුවන්. සමෝෂ්ණ ක්‍රියාවලිය වල ඩෙල්ටා U ඩෙල්ටා T බිඳුවයි ඒක නිසා ඩෙල්ටා U බිඳුවයි. හැබැයි තාපගත විද්‍යාවේ පළවෙනි නියමය අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒක නිසා මේක කීයද? මේක බිඳුවයි. ඒතකොට ඩෙල්ටා Q හරියටම සමාන වෙනවා ඩෙල්ටා W ට. ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා W ට. ඒක නිසා ඩෙල්ටා W ධනයි නම් ඩෙල්ටා Q මොකද වෙන්නේ? ධනයි. ඩෙල්ටා W ඍණයි නම් ඩෙල්ටා Q ඍණයි. ඒකට අනුව අපිට කියන්න පුළුවන් ඩෙල්ටා W ධනයි කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියකදී පද්ධතියේ තාපය ලබා දෙන විට මොනවා වෙනවද? ප්‍රසාරණය වෙනවා. සමෝෂ්ණ ක්‍රියාවලියක් කියන්නේ ඩෙල්ටා U බිඳුවයි. ඒතකොට පද්ධතියේ තාපය ලබා දෙනකොට ඩෙල්ටා Q ධනයිනේ.
ඒකනේ ඩෙල්ටා ඩබ්ලිව් ධනයි. ඒතර ප්‍රසාරණය වෙනවනේ පරිමාව වැඩි වෙනකොට මම කිව්වා ඩෙල්ටා ඩබ්ලිව් ධන කියලා. ඒ නිසා මට මේ කියන්න පුළුවන් සමෝෂ්ණ ක්‍රියාවලිය පදේ තාපය ලබා දෙනවා ධන නිසා. ඩෙල්ටා ඩබ්ලිව් ධන කියන්නේ ප්‍රසාරණය වෙන පරිමාව වැඩි වෙනවා. ඒක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඕකෙම අනිත් පැත්ත ඩෙල්ටා Q ඍණ ඍණ දෙපැත්තම දැම්මට පස්සේ සමෝෂ්ණ ක්‍රියාවලිය උෂ්ණත්වය නියත ඩෙල්ටා U බිඳුවක් නිසා සමෝෂ්ණ ක්‍රියාවලියකදී ඩෙල්ටා Q ඍණයි කියන්නේ පද්ධතියෙන් තාපය ඉවත් වෙනවා. ඉවත් වෙනකොට ඩෙල්ටා W ඍණයි වෙන්නේ. ඩෙල්ටා W ඍණ වෙනවා කියන්නේ පද්ධති සංකෝචන වෙනවා. පරිමාව අඩු වෙනවා. ඒක තමයි මෙතෙන්දි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ස්ථිරතාපි ක්‍රියාවලිය. ඒතර ස්ථිරතාපි ක්‍රියාවලියකදී හොඳට මතක තියාගන්න ඕනේ ඩෙල්ටා Q බිඳුවයි. පද්ධතියට තාපයේ සැපයීමක් හෝ පද්ධතියෙන් තාපයේ බැහැරවීමක් සිදු නොවන ක්‍රියාවලිය වලට අපි කියනවා ස්ථිරතාපි ක්‍රියාවලිය කියලා. එහෙනම් ස්ථිරතාපි ක්‍රියාවලිය කියලා මතක් වෙච්ච ගමන්ම දැකපු ගමන්ම අපි ඩෙල්ටා Q සමාන බිඳුව කියලා යොදා ගන්න ඕනේ. එතකොට මේවා අර ඉස්සලා සමෝෂ්ණ ක්‍රියාවලියුනේ ඉතාමත් සෙමෙන් ස්ථිරතාපි ක්‍රියාවලියුනේ ඉතාමත් ක්ෂණිකව. ක්ෂණිකව සිදු වන ක්‍රියාවලියක්. එතකොට අපිට ස්ථිරතාපි ක්‍රියාවලියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතාමත් මෙතනම සලකුණු කරලා තියෙනවා ඉතාමත් ක්ෂණිකව සිදු වන ක්‍රියාවලිය පිළිබඳ. ඉතාමත් ක්ෂණිකව සිදු වන ක්‍රියාවලියක් නම් ඩෙල්ටා Q සමාන බිඳුවයි. එතකොට අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ට අනුව මේක බිඳුවක් වුණාට පස්සේ ඩෙල්ටා W ධන ඩෙල්ටා U වල එකතු බිඳුවයි. එතකොට ඩෙල්ටා W සමානයි ඍණ ඩෙල්ටා U කියලා දාන්න පුළුවන්. මෙයා දනුනොත් මෙයා ඍණ වෙනවා. එයි මෙයා මෙයා මෙහෙට ගියොත් මෙයා අනිත් පැත්තට යනවනේ. එතකොට මෙයා ධන වෙද්දි මෙයා ඍණ වෙනවා. මෙයා ඍණ වෙද්දි මෙයා නැන්නේ ධන වෙන්නේ. එතකොට ඒකට අනුව අපිට කියන්න පුළුවන් ඩෙල්ටා W ධනයි කියන්නේ ප්‍රසාරණය වෙනවා. නැත්තම් පද්ධතිය මතද පද්ධති මගින් කරන කාර්යයද අංකෝඩ එල් ඩබ්ලිව් ධනයි කියලා මුලින්ම කතා කරද්දී ලකුණු ගන්න කතා වෙද්දී පද්ධති මගින් කාර්යයක් කරනකොට ධනයි කියලා කියන්න පුළුවන්. එතකොට මේකෙදි කියන්න පුළුවන් මට ඩෙල්ටා ඩබ්ලිව් ධන වේදී ඩෙල්ටා යූ ඍණයිනේ. එතකොට කියන්න පුළුවන් පද්ධතිය මත කාර්යයක් කරන විට ඊට සමානව පද්ධතිය අභ්‍යන්තර ශක්තිය මොනවා වෙන්න ඕනේ? ඍණයි කියන්නේ අඩු වෙන්න ඕනේ. පද්ධතිය මත කාර්යයක් කරද්දී ඊට සමානව අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්න ඕනේ ඍණ නිසා. එතකොට ඒ වගේම මට ඕක අනිත් පැත්ත කියන්න පුළුවන් පද්ධතිය මෙතනදි සෝරි මෙතනදි කියන්නේ ඩෙල්ටා W ධන නිසා පද්ධතිය මගින් කාර්යයක් කරද්දී ඩෙල්ටා W ධනයිනේ. පද්ධතිය මගින් කාර්යයක් කරනකොට ඊට සමානව අභ්‍යන්තරයේ ශක්තිය මොනවා වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ඒතර ඩෙල්ටා W ඍණයි කියන්නේ පද්ධතිය මත කාර්යයක් කරනකොට ඒක සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර ශක්තිය මොනවා වීමට? වැඩි වීමට. පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වීමට. ඒතර මේකට අනුව අපිට මේ වගේ ලකුණු ගැන හිතලා ඕන විදිහට සම්බන්ධ ගන්න පුළුවන්. හරි. සමපරිමා ක්‍රියාවලි ඩෙල්ටා W සමාන බිඳුවයි. සමපරිමා ක්‍රියාවලියකදී වෙන්නේ පරිමාව නියතයි. පරිමාව නියතයි කියන්නේ ඩෙල්ටා V වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා V වෙනස් වෙන්නේ නැත්නම් ඩෙල්ටා W වෙනස් වෙන විදිහකුත් නැහැ. ඒක නිසා අපි කියනවා සමපරිමා ක්‍රියාවලියක් කියලා දැක්කොත් ඩෙල්ටා W සමානයි බිඳුව කියලා අපිට ගන්න පුළුවන් ලේසියෙන්. එතකොට ඩෙල්ටා V සමාන බිඳුවයි ඩෙල්ටා W බිඳුවයි. එතකොට තාපගත විද්‍යාව පළවෙනි නියමය අනුව ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U වෙනවා. මෙයා ධන වෙද්දි මෙයාත් ධන වෙනවා. මෙයා ඍණ වුණොත් මෙයාත් ඍණ වෙන්න ඕනේ. ඒකට අනුව අපිට කියන්න පුළුවන් පද්ධතිය තාපයේ සපයනකොට අභ්‍යන්තර ශක්තිය ධනයි කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. පද්ධතිය තාපය ලබා දෙන විට අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා කියන එකේ තේරුම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනකොට උෂ්ණත්වයක් මොනවා වෙනවා? වැඩි වෙනවා. ඒක අපිට කියන්න පුළුවන්. එතකොට ඩෙල්ටා Q ඍණ ඩෙල්ටා Q සමානයි ඍණ ඩෙල්ටා U කියන්නේ පද්ධතිය මගින් තාපය ඉවත් වෙනකොට පද්ධතිය අභ්‍යන්තර ශක්තිය ඍණයි කියන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය මොනවා වෙනවද? අඩු වෙනවා. ඒක තමයි අපිට කියන්න පුළුවන්. ତୋର પીඩණේ નિયතව තබාගෙන සිදුවන ක්‍රියාවලිය වලට අපි කියනවා નિયත પીඩණ ක්‍රියාවලිය කියලා. ତୋର પીඩණේ નિયතව පවතින පරිදි අපි සිදු කරන ක්‍රියාවලිය નિયත પીඩණ ක්‍රියාවලිය කියලා කියනවා. ତୋର මෙතනදී මේ નિયත પીඩණ ක්‍රියාවලියක් ගත්තට පස්සේ પીඩණේ નિયතයිනේ. પીඩණේ નિયතයි. හැබැයි උෂ්ණත්වය වැඩි කරොත් ඒකත් එක මොකක් වෙනවද? උෂ්ණත්වය වෙනස් කරද්දී ඒකත් එක්ක පරිමාව වෙනස් වෙන්න ඕනේ. PV සමාන n ටික ගන්න අපි හිතුවම් පීඩනේ නියුතුනම් උෂ්ණත්වය වැඩි වුනම පරිමාව වැඩි වෙන්න ඕනේ. එතකොට ඩෙල්ටා V වෙනස් වෙන නිසා අපිට කියන්න පුළුවන් පරිමාව වෙනස් වෙන නිසා ඩෙල්ටා W බිඳුවක් වෙන්න ඉඩයක් නැහැ. ඒ වගේම ඩෙල්ටා V වෙනස් වෙනකොට උෂ්ණත්වයත් වෙනස් වෙනවා. ඩෙල්ටා V ත් එක්ක උෂ්ණත්වයත් වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන නිසා අපිට ඩෙල්ටා T අසමානයි බිඳුවයි. ඩෙල්ටා T උෂ්ණත්වය වෙනස් වීමක් තියෙන නිසා ඩෙල්ටා U අසමානයි බිඳුව වෙන්න ඕනේ. නිසා ඩෙල්ටා W ත් අසමානයි බිඳුවයි ඩෙල්ටා U ත් අසමානයි බිඳුවයි. ඒක නිසා ඩෙල්ටා Q ත් අසමානයි බිඳුව වෙන්නේ. ඩෙල්ටා W ඊට පස්සේ අපි කතා කරනවා චක්‍රීය ක්‍රියාවලිය ගැන. එතකොට චක්‍රීය ක්‍රියාවලියක් කියලා කියන්නේ ඇත්තටම මෙහෙම පීඩනයේ පරිමාව අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ ආරම්භක ස්ථානයෙන් පටන්ගෙන මෙතනින් පටන් ගත්තොත් ආයෙත් ඒ ස්ථානෙටම කැරකිලා යනවා. ඒ වගේ ක්‍රියාවලියට අපි කියනවා චක්‍රීය ක්‍රියාවලියක් කියලා.
චක්‍රීය ක්‍රියාවලියකදී ආරම්භක පීඩනය, ආරම්භක පරිමාව, ආරම්භක උෂ්ණත්වය ආයෙත් ලබා ගන්නවා. ඒ කියන්නේ මෙතනටම ආයෙත් එනවනේ. එතකොට මේකෙදී ආරම්භයත් මෙතන, අවසානයත් මෙතන. ඒක නිසා මේ ආරම්භක උෂ්ණත්වයත් අවසාන උෂ්ණත්වයත් දෙකම සමානයි. ඒක නිසා උෂ්ණත්වයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඩෙල්ටා U කීයද? එහෙනම් චක්‍රීය ක්‍රියාවලියදී ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය සමාන නිසා ඩෙල්ටා T බිඳුවයි. ඒක නිසා ඩෙල්ටා T එක්ක වෙනස් වෙන්නේ ඩෙල්ටා U. ඒක නිසා ඩෙල්ටා U බිඳුවක් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න චක්‍රීය ක්‍රියාවලියක් කියලා දැක්කොත් අපිට ඩෙල්ටා U සමාන බිඳුව කියලා ගන්න පුළුවන්. එතකොට චක්‍රීය ක්‍රියාවලිය මෙහෙම ඊතර දාලා තියෙද්දි දක්ෂිණාවර්තව සිදු වෙනවා නම් මේ කියන්නේ දක්ෂිණාවර්තනේ ඩෙල්ටා U නැත්නම් ඩෙල්ටා W ධනයි කියලා ගන්න පුළුවන්. චක්‍රීය ක්‍රියාවලියේ දක්ෂිණාවර්තන ඩෙල්ටා W ධනයි. ඒ වගේම මේකේ තියෙන මේ පුඩුවේ සංයුත පුඩුවේ වර්ගඵලයෙන් මේක කරපු සපල කාර්ය ලැබෙනවා. සපල කාර්ය. ඒ කියන්නේ දැන් මෙහෙම යද්දි මෙතන ඉඳන් A වලින් ඉඳන් B කියලා ගමුකෝ. ඇත්තරම A වලින් ඉඳන් B වලට ගිහලා B වලින් ඉඳන් ආයෙත් A වලට එනවනේ. ඒතර මේකෙදි A වලින් ඉඳන් B වලට යන කොටස සැලකුවොත් මෙතන ඉඳන් මෙතනට යද්දි මෙතන ඉඳන් මෙතනට යද්දි පරිමාව V1 වල ඉඳන් V2 දක්වා වැඩි වෙනවා. පරිමාව V1 වල ඉඳන් V2 දක්වා පරිමාව වැඩි වෙනවා. එතකොට පරිමාව වැඩි වෙනකොට ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. හැබැයි B වලින් ඉඳන් A වලට එද්දි B වලින් ඉඳන් A වලට එද්දි ආයි පරිමාව අඩු වෙනවා. ඒක නිසා මේ B වලින් ඉඳන් A වලට එන මාර්ගයේදී ඩෙල්ටා W ඍණයි. පරිමාව අඩු වෙන නිසා ඩෙල්ටා W ඍණයි. හැබැයි මේකෙදී අපිට ඇත්තටම ඩෙල්ටා W ගැන අපි වෙනම කතා කරනවා. ඩෙල්ටා W හොයන්න පුළුවන් මේ PV ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන්. එතකොට A වලින් ඉඳන් B වලට යද්දි කරපු කාර්ය ලැබෙන මේ සම්පූර්ණ පරිමාක්ෂ්‍යත් එක්ක හදන මේ සම්පූර්ණ වර්ගඵලයෙන්. හරිද? එතකොට ඒක ධනා ගියා. එතකොට B වලින් ඉඳන් A වලට එද්දි ඒක හොයන්න පුළුවන් මට. B වලින් ඉඳන් A වලට එද්දි මෙන්න මේ කොටස මගින් කරන කාර්ය මම මේ නිල් පොඩ්ඩක් පාට කරලා දෙන්නේ මෙන්න මේ කොටසෙන් ලැබෙනවා. එතකොට මේක ඍණයි. B වලින් ඉඳන් A වලට එද්දි පරිමාව අඩු වෙනවනේ. ඒක ඍණයි. රතු බෑනෙන් ලකුණු කරලා තියෙනකම ධනයි. එතකොට ධනාගේ ඍණාගේට වඩා වැඩි නිසා මෙතන සපල කාර්ය විදිහට ගන්න පුළුවන්. කරපු සපල කාර්ය මේ පුඩුවේ වර්ගඵලයෙන්. එතකොට ඒක ඇත්තටම මේ මම ඒක තමයි කිව්වේ චක්‍රීය ක්‍රියාවලිය දක්ෂිණාවර්තන ඩෙල්ටා W ධනයි කියලා ගත්තේ. මේ දක්ෂිණාවර්ත වුන නිසා මේකට ආපු වගේ ධනාගයක් විදිහට ලැබුණා. තොර මම මෙතෙන්දී ප්‍රස්තාර කිහිපයක් ගන්නවා. ඒකෙදී පොඩි විස්තරයක් කරන් තියෙනවා මට. මෙතෙන්දී ගත්තට පස්සේ පීඩනය පරිමාව අතර ප්‍රස්තාරය ඇඳලා තියෙනවා. අරන් දෙන්නේ A වලින් ඉඳන් B වලට. A වලින් ඉඳන් දැන් මේ A වලින් ඉඳන් B වලට යද්දී මෙතන ඉඳන් මෙතනට යද්දී පරිමාව මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. මේ පැත්තට යන්නේ මේකට යද්දී පරිමාව වැඩි වෙලා තියෙනවා. පරිමාව වැඩි වෙනවා නම් ඩෙල්ටා W ධනයි. ප්‍රසාරණය තමයි වෙන්නේ ඩෙල්ටා W ධනයි. ඒ වගේම මෙතනදී මෙතන ඉඳන් මෙතනට යද්දී නැත්තම් මේ ප්‍රියාලයේ දක්ෂිණාවර්තව යද්දී දකුණට යද්දී ඩෙල්ටා U ධනයි කියලා මම අරගෙන තිනවා. ඒකට හේතුව තමයි PV සමාන nRT කියලා අපි දන්නවනේ. PV සමානයි nRT කියලා අපි දන්නවා. හැබැයි PV ගුණිතය සමානුපාතික වෙනවා T-ට. PV ගුණිතය සමානුපාතික n නිතයි r නිතයි. PV ගුණිතය සමානුපාතික n නිතයි. ඒක PV ගුණිතය වැඩි තැනදී උෂ්ණත්වයත් මොකද වෙන්නේ වැඩි. ඒතර මෙතන මේ A ලක්ෂයේදී PV ගුණිතය එන්නේ මෙතනගේයි. මෙතන P1 P1 වලගේ. B ලක්ෂයේදී එන්නේ P2 V2 වගේ. P2 V2 වගේ. ඒතර මෙතන එනවා අගේ P1 V1. මෙතන එනවා P2 V2. P1 V1 මෙතන P2 V2. හැබැයි P1 P1ට වඩා P2 V2 වැඩි. ඒක නිසා මෙතනදී උෂ්ණත්වයත් TA වඩා TB වැඩි. A ලක්ෂයට වඩා B ලක්ෂයේ උෂ්ණත්වය වැඩි වෙනවා. PV ගුණිතය වැඩි නම් උෂ්ණත්වයත් වැඩි වෙනවා. එතකොට A වලින් B වලට යද්දී උෂ්ණත්වය වැඩි වෙන නිසා ඩෙල්ටා U මොකද වෙන්න ඕනි? ධනයි. ඩෙල්ටා U වැඩි වෙනවා නම් ඩෙල්ටා U ධනයි. උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඩෙල්ටා U ධනයි. ඒක නිසා අපි තාපගත විද්‍යාව පළවෙනි නියමයට අනුව ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දැන් ඩෙල්ටා W අනු ඩෙල්ටා Q ඩෙල්ටා U ධනයි ඩෙල්ටා W ධනයි. ඒ නිසා ඩෙල්ටා Q අනිවාර්යෙන් සමීකරණයට ආදේශ කරාට පස්සේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ට අනු මෙයක් ධනයි නේ අනිවාර්යෙන් මෙයක් ධන වෙන්න ඕනේ. එතකොට මේ වගේ විදිහට යද්දි ඒකට අදාළ කරුණු තුන තමයි පැහැදිලි කරේ. ඊට පස්සේ ඊළඟට මම තව කරුණක් ගන්නවා. එතකොට මේකෙදි මේ ප්‍රස්තාරේ මම සඳහන් කරලා තියෙනවා මේකෙදි පරිමාව මෙතන ඉඳන් මෙහෙට එද්දි පරිමාව අඩු වෙනවා. ඒ නිසා ඩෙල්ටා W ඍණයි. ඒ වගේම P1 මෙතන ගුණිතයට වඩා මෙතන ගුණිතය අඩු නිසා වැඩි උෂ්ණත්වයකින් අඩු උෂ්ණත්වයකට එන්නේ. ඒක නිසා උෂ්ණත්වය අඩු වෙනවා. ඒක නිසා ඩෙල්ටා U ඍණයි. මේ සමීකරණයට අනුව ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U දැන් ඩෙල්ටා W ට අනුව අපිට කියන්න පුළුවන් මෙයත් ඍණ මෙයත් ඍණ නිසා ඩෙල්ටා Q ඍණයි. මේ විදිහට ගන්න පුළුවන්. අපි එහෙනම් මේ විදිහට ප්‍රස්තාරයක් ආවම මේ වගේ ලකුණු ගැන දැනගන්න ඕනේ. එතන මේ ප්‍රස්තාරය මම සලකනවා මෙතනින්ද මෙතනට යද්දි අර වගේම තමයි PV අතර ප්‍රස්තාරයේ පරිමාව වැඩි වෙලා තිනවා. හරි අඩු වගේ කිනම් පරිමාව වැඩි යකිට. ඒ නිසා ඩෙල්ටා W ධනයි.
तर उष्णते गत्तर पास मेके दी पी वन वी वन गुणते अभी योग हितान विधिया है तर मे प्रस्तारे दी गत्तर पास मेतन मेदन अद्दी परीमा मेतन वेडियोला मेतन मेदन अंदी परीमा मे अक्षर दिखे वेडियो परीमा वेडियो सा डेल्टा डब्ल्यू दाना इवगेम मेतन पी वन गुणते आई मेतन पी वन पी पीवी मेतन पीवी गुणते आई मेतन पीवी गुणते सल को पास मेतन पीवी गुणते मेतन पीवी गुणते वेडी पीवी गुणते वेडी लेकिन सा उष्णते मेतन टा मेतन उष्णते वेडी तो अड उष्णते कि वेडी उष्णते क्या यानी उष्णते वेडी वेला दिन उष्णते वेडी ना डेल्टा यू धन इवगेम तापगति फल एनियमटन मे दिनों दानी सा डेल्टा क्यू तन वे धन वेन्दो ඒකම අනිත් පැත්ත තමයි මෙතන තියෙන්නේ පරිමාව මෙහෙ ඉඳන් මෙහෙ දෙදී අඩු වෙලා තිනා නිසා ඩෙල්ටා w වෙනවා ඒ වගේම p1 ගුණිතේ වැඩි යගේ කියනවා p1 ගුණිතේ අඩු වගේ දක්වා අඩු වෙලා තිනවා ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි යගේ ඉඳන් අඩු වෙනවා ඒ කියන්නේ උෂ්ණත්වයේ අඩු වෙන ක්‍රියාවලියක් උෂ්ණත්වයේ අඩු වෙනවා නම් ඩෙල්ටා u ඍණයි ඒක නිසා මේ දෙන්නම ඍණ නිසා ඩෙල්ටා q ඍණ වෙන්න ඕනේ එතකොට මේක සලකුවට පස්සේ මේ ප්‍රස්තාරයේ තියෙනවා මෙතන ඉඳන් මෙතනට යද්දී පරිමාව වෙනස් වෙලාද පරිමාවක්ෂේ දැන් මෙතන පරිමාව v1 නම් මෙතන ලක්ෂ්‍ය පරිමාවක් t1 මෙතන ලක්ෂ්‍ය පරිමාවක් t1 ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යද්දි පරිමාව වෙනස් වෙලා නැහැ පරිමාව වෙනස් වෙලා නැහැ කියන්නේ ඩෙල්ටා w ඩෙල්ටා v බිඳුව ඒක නිසා ඩෙල්ටා w උත් මොනවා වෙනවද බිඳුවක් වෙන්න ඕනේ ඒ වගේම මෙතන ඉඳන් මෙතනට යද්දි හැබැයි p1 v1 ගුණිතය සලකුවාට පස්සේ p1 v1 ගුණිතේ මෙතනට වඩා මෙතන වැඩි ඒක නිසා උෂ්ණත්වය මෙතනට වඩා මෙතන වැඩි ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීමක් තමයි මේ ක්‍රියාවලිය නිරූපණය වෙන්නේ ඒක නිසා ඩෙල්ටා u දනයි डेल्टा क्यू समान डेल्टा यू दन डेल्टा डब्ल्यू संबंध डेल्टा डब्ल्यू बिंदु अक्सा डेल्टा क्यू डेल्टा यू धन निशा डेल्टा क्यू धन धन बिंदु इट पास एक अनेतना मिथन तीयन मे गर पास डेल्टा डब्ल्यू परीमा विनाशलाना डेल्टा डब्ल्यू बिंदु इवगे उष्णते अड़वे अड़वे वेड अड़वेला तीनासा डेल्टा यू रीना एक डेल्टा क्यू रीना इट पास मन सलगण චක්‍රීය ක්‍රියාවලිය. ତୋର චක්‍රීය ක්‍රියාවලියක් ගත්තට පස්සේ මම ඉස්සලා කිව්වා මෙතනදී ආරම්භක අවස්ථාවටම ආයෙත් එන නිසා මේ ස්ථානයේ ආයෙත් නැවත ඒ ස්ථානටම පැමිණෙන නිසා ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි මොකද වෙන්නේ සමාන වෙනවා. ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය සමාන වෙනවා. එතකොට ඩෙල්ටා U කීයද? 0යි. අර උෂ්ණත්වය වෙනස් වෙන නිසා ඩෙල්ටා U 0යි. ඒ වගේම චක්‍රීය ක්‍රියාවලිය දක්ෂිණාවර්තයි නම් මේක සපල කාර්ය ධනයි කියලා ගත්තා. සපල කාර්ය ධනයි. මේ කාර්ය දක්ෂිණාවර්ත නම් සපල කාර්ය ධනයි. ඒක නිසා ඩෙල්ටා W ධන නිසා ඩෙල්ටා Q මොන වෙනවද? ධන වෙනවා. ඒතකොට චක්‍රීය ක්‍රියාවලිය මේ වගේ වාමවර්ත ක්‍රියාවලියක් නම් ඩෙල්ටා U කොහොමද බිඳුවයි? චක්‍රීය ක්‍රියාවලියක් නිසා වාමවර්ත වෙනවා ඩෙල්ටා W ඍණයි. ඩෙල්ටා Q මොන වෙනවද? ඒක නිසා ඍණ වෙන්න ඕනේ. ඒතර මේ ගැටලුව වලදී අපිට වැදගත් වෙනවා ඩෙල්ටා W ඒ කියන්නේ වායුව මගින් කරන කාර්ය හෝ පද්ධතිය මත හෝ පද්ධතිය මගින් කරන කාර්ය හොයන්න सूत्र अभी हतरक मेकि गण पुलवा तो डेल्टा क्यू सामने डेल्टा यू डेल्टा डब्ल्यू मगिन मे दिख दी तीन डेल्टा डब्ल्यू गण कर पुलवा योगे डेल्टा डब्ल्यू ए बी डेल्टा डब्ल्यू तो होता पी डेल्टा वि डेल्टा डब्ल्यू सामने पी डेल्टा वि मगिंद डेल्टा डब्ल्यू होयान पुलवा योगे डेल्टा डब्ल्यू होयान पुलवा पी पी डेल्टा वि के गण पुलवा पी वि समान एन आरटी ने पी वि समान एन आरटी पी वि समान एन आरटी सा पी पी वि दान पुलवा एन आर टी के मिथन दाल तीन पी डेल्टा वी मत मेके उष्ण परीमा विनाश उष्णते विनाशा एन आर डेल्टा टी के भावित पुलवा इवे डेल्टा डब्ल्यू अब पुलवा प्रस्तारे वर्ग फल ऐसे पीडने परीमा प्रस्तार मिथन पुरीट दिन पीडने परीमा प्रस्तार मेके मे वगे मेन मे वर्ग पाले मे वर्ग पाले मगिन अब परीमाक्षाई दिन मिथन कार्य ए वली बी वल्ट मन मिथिन कार्य हो वली बी वल्ट कार्य हो मैंने मैं ये तीन त्रिकोण गैटू हद्दी संपूर्ण कथा करना प्रश्न अन्न है तो मुद्र मत डेल्टा डब्ल्यू गण कर विधि हतरा मे सूट आदेश डेल्टा डब्ल्यू समान पी डेल्टा वी के संबंध नेता डेल्टा डब्ल्यू समान एन आर डेल्टा टी के संबंध नेता डेल्टा डब्ल्यू समान प्रस्तारे वर्ग फल पुलवा इवेम डेल्टा डब्ल्यू गण सूट हतर तीनगे डेल्टा यू गण तब पुलवा मे इसमें डेल्टा क्यू सामने डेल्टा यू डेल्टा डब्ल्यू आदेश कर पुलवा इवेम डेल्टा यू की अने अभ्यंत शक्ति विनस एक लक्ष्य दिखाती है ना ए बी की डेल्टा यू ए बी की ए बी अथ शक्ति विनस एम गण यू बी रिना यू ए की अभ्यंत शक्ति विनम दीला तीन ये दिख अड़ू कर लिम डेल्टा यू गण पुलवा नेता अब मैंने मे सूट भावित करता डेल्टा यू समान दिखें तुनाई एन आर डेल्टा टी की संबंधी दिखें तुनाई एन आर डेल्टा टी ए बी की
මේ u බීට න u a ඒ කියන්නේ a බීට මේ මෙතන දාන්න ඕන විශ්නත් වෙනසනේ t බීට න t a ඒ කියන්නේ මේකම තමයි මම ආයෙත් සරලව ලියලා තියෙන්නේ u බීට න u a දිවා වගේ ඩෙල්ටා t a b කියන එක නාලියන්න පුළුවන් t බීට න t a ඒතර උෂ්ණත්ව දීලා දිනනවා නම් ඩෙල්ටා u ගන්න කරන්න පුළුවන් මේක යොදාගෙන නැත්නම් ලක්ෂයක කෙලින්ම මේ u දීලා දිනනවා නම් කෙලින්ම මේ දෙක අඩු කරලා ඩෙල්ටා u ගන්න කරන්න පුළුවන් ඒතර අපි මේව සම්බන්ධ වෙන ගැටලු ටිකක් දැන් සාකච්ඡා කරමු तर मेतन दोरगण परिपूर्ण वायु मऊलया परिपूर्ण वायु मऊलया घर्षण पिष्टन मगिन सिलिंडर मेहि आरंभ कुष्णते टीलु आरंभ कुष्णते टीलु टी वन आरंभ कुष्णते टीलु पीडने नियतोता भागन मीन पीडने नियतोता भागन मीन यही परिमाव दिगुणते बी वलिंद दिखाई बी दक्वा वेडिकला वेडिवनते क्रात्करन लदी वायु वायु नीति दी लीन आर की परमाव दिग्नि वायुकर कार्य वायुकर कार्यने डेल्टा डब्ल्यू डेल्टा डब्ल्यू तो हमें प्रश्न डेल्टा डब्ल्यू होने पी डेल्टा पी मगिन है भाई पीडने प्रश्न दीलने पीडने नियता दीलती है पीडने किसी मदस दीलने है भाई मऊल गाने दीलती है उष्णते दीलतीन इन आप गन पुल मेकड़ एन आर डेल्टा टी के गन पुलवा तो एन दीलती वायु मऊल गान एक आर हरि उष्णते वेड़ना मेक दीला दीने परमाव दिग्न विन पीडने नियत होता भागने तो अभी पीवी सामान एन आर टी अणु पीडने नियताई मौलगा नियताई आर नियताई इतना वि सामानुपातिकेनो टीट वि सामानुपातिकेनो टीट ठीक है वि दिगुण विनोकी अने वि दिगुण करना टीत मना विन दिगुण विनो आरंभ उष्णते टी एक वेड दिगुण होना पास टी वाली की दिखाई टी दक्का वेड तर मेघ दिख रुखार मलगा दिखाई टी वाले टी उष्णत्व एन आर डेल्टा टी विन अवसान उष्णते दिखाई टी आरंभ उष्णते टी तो दिखाई टी अड़क टी के दुनो आर टी दिखाई टी टी अड़ा आर टी उत्तर दिखा उत्तरे तर मेदी नमसे अनुहत्या तोरगा क्रियावली अटत्व परिपूर्ण वायु प्रकाश सलक बल नियत परीमा क्रियावली सदा डेल्टा क्यू सामने डेल्टा यू नियत परीमा क्रियावली डेल्टा डब्ल्यू सामने बिंदु एक डेल्टा क्यू सामने डेल्टा यू डेल्टा डब्ल्यू अणु डेल्टा डब्ल्यू बिंदु अग्निशा डेल्टा क्यू सामने डेल्टा यू ऐना ए प्रकाशे निवरदी पास बी प्रकाश समोष्ण क्रियावली सदा डेल्टा यू सैम विटम शून्य हरिने समोष्ण क्रियावली डेल्टा टी बिंदु उष्णते वेना से डेल्टा टी बिंदु उष्णते वेना से डेल्टा यू पद्धति अभ्यंतर शक्ति सह डेल्टा यू बिंदु है ना बी प्रकाश हरी सी प्रकाश यदि कि स्थिरता संपीडने सदा स्थिरता संपीडने सदा स्थिरता संपीडन स्थिरता डेल्टा क्यू सामने बिंदु के संपीडन अद्दी डेल्टा डब्ल्यू संपीडन परिमा अड़े तो डेल्टा डब्ल्यू रिनाई डेल्टा डब्ल्यू रिनाई मीन आप डेल्टा क्यू सामने डेल्टा यू दान डेल्टा डब्ल्यू वन डेल्टा क्यू मेक बिंदु आई मेक बिंदु आई डेल्टा डब्ल्यू अभी दान मेतन टावे रीन आ गया एक निशा डेल्टा डब्ल्यू डेल्टा यू आने वाले मन विंडो धन विंडो मेक बिंदु अक्ना मेक रीन दहाईना मेक धन दहाक विंडो निशा डेल्टा डब्ल्यू रीन आई के अभी दान संपीडने निशा डेल्टा यू धन विंडो निशा सी प्रकाशात्मक डेल्टा यू विशाल बिंदु आई निशा सी प्रकाशात निवर्दी तो ए थरी बी थरी सी थरी उत्तर है ना ए बी सी सी एल सत्य मेकद नम से अणुअट आवगा क्रियावली पांसी जूल ताप प्रमाण पद्धति लबादेन सी अजूल ताप प्रमाण पद्धति मत सिदुकरा मेम हेतु पद्धति अभ्यंतर शक्ति गंतम प्रश्न हाने तर मेक दी एक क्रिया पांसी जूल ताप प्रमाण पद्धति लबादीन मन क्यों पद्धति लबादीन मन डेल्टा क्यू धन लबादीन वस्तु अवशोषण करना धन की दान धन पांसी अनिवार्य लक्ष्मी दान गल सीआईयूल कार्य प्रमाण पद्धति मत सिद्धुक पद्धति मत सिद्धुक डेल्टा डब्ल्यू रिनाई के लगा पद्धति मत कार्य डेल्टा डब्ल्यू रिनाई रिना की सीआईयूल कार्य पद्धति मगिन करना धन कार्य पद्धति मतन रिना कथा तोट आने पद्धति अभ्यंतर शक्ति संबंधी डेल्टा क्यू समय डेल्टा यू धन डेल्टा डब्ल्यू डेल्टा क्यू धन पान सीआई धन पान सीआई डेल्टा यू गंत में डेल्टा यू रिन सीआई डेल्टा यू मट लिया रिन सी मेट आवट पास धन हाई सी आई जू एक पद्धति अभ्यंतर शक्ति हाई सी आई जू प्रमाण की मुना विंडो वेडी विंडो धन की अन्नी वेडी विंडो लेकिन सर अब उत्तरे दिखे कनपुला हाई सी आई जू प्रमाण की वेडी उत्तरे एक विधि गंड पुलवा।
මේකෙදි ප්‍රශ්නේ 1999 ආව ප්‍රශ්නේ PV වක්‍රයක් දීලා තියෙනවා. PV රූප සරණේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක I නම් වූ ආරම්භක අවස්ථාවේ සිට F නම් වූ අවසාන අවස්ථාව දක්වා IF මාර්ගය ඔස්සේ IAF මාර්ගය ඔස්සේ IBF IBF මාර්ගය ඔස්සේ ගෙන යා හැකිය. පහත ප්‍රකාශ සලකා බලන්න කියනවා. එතකොට මේකෙත් තියෙනවා පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් කරන්නේ IAF කාර්ය තුලදී. කාර්ය ප්‍රමාණයනේ, ඒ කියන්නේ ඩෙල්ටා W ගැන තමයි අහන්නේ. ප්‍රස්ථාරයේ දීලානේ. ඕවා ලේසි වර්ගඵලයෙන් හිතන එක. එතකොට බලන්න වර්ගඵලයේ වැඩි පරිමාක්ෂයත් එක්ක හදන වර්ගඵලය තමයි ඩෙල්ටා W හොයන්න පුළුවන් එක විදිහක් තියෙනවා. දීලා තියෙන ප්‍රස්ථාරයේ පරිමාක්ෂයත් එක්ක සාධන වර්ගඵලය මගින්. එතකොට පළවෙනි එක ගත්තට පස්සේ අපි ගත්තොත් IAF මාර්ගයෙන් කරන කාර්ය විදියට ගත්තොත් අපිට සලකන්න පුළුවන් මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලය. IAF කියන්නේ මෙන්න මේක පරිමාක්ෂයෙන්කම් මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලය විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ IF මගින් කරන කාර්ය විදියට ගන්න වෙන්නේ මෙන්න මේ සිදු කරන කාර්ය. මෙන්න මේ කොටස. IBF කියලා ගත්තොත් එතනින් කරන කාර්ය වෙන්නේ මේ ටික විතරයි. IBF කියන්නේ මේ මාර්ගයනේ. එතකොට ඒක පරිමාක්ෂයත් එක්ක හදන කාර්ය වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ කොටස විතරයි. එතකොට වැඩි කාර්යයක් කරේ මොකද්ද? වැඩි වර්ගඵලයක් තිබුණේ මේකයි මේකයි මේ සම්පූර්ණ එකයි සැලකුවට පස්සේ වැඩි වර්ගඵලයක් තිබුණේ IAF මාර්ගයට. ඒක නිසා උපරිම කාර්ය ප්‍රමාණය සිදු කරන්නේ IAF මාර්ගයෙන්. ඒ කියන්නේ A හරි. ඊට පස්සේ B මගින් කියනවා ක්‍රියාවලිය තුනම සඳහා පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එකම වේ. දැන් මොන මාර්ගෙන් ගියත් අවසානයේ බලන්න ආරම්භ උෂ්ණත්වයේ I1. I1ට අදාළ උෂ්ණත්වය. ආරම්භක උෂ්ණත්වයේ I1 ස්ථානයේ තියෙන උෂ්ණත්වය. මේ මාර්ගයේ ගියත් මේ මාර්ගයේ ගියත් මේ මාර්ගයේ ගියත් පටන් ගන්නේ I1 තැනින්. ඉවරෙන්නේ F වලින්. ඒ කියන්නේ ආරම්භක උෂ්ණත්වයේ අවසාන උෂ්ණත්වයේ මාර්ග තුනටම එකම ගයක්. ඒක නිසා ඩෙල්ටා U කියන එක නා නැත්තම් ඩෙල්ටා T උෂ්ණත්වය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඩෙල්ටා U අවසා මාර්ග තුනෙන් ඕනම මාර්ගයකින් ගියාම ආරම්භක උෂ්ණත්වයේ අවසාන උෂ්ණත්වයේ සමාන නිසා ඩෙල්ටා T වින් ඩෙල්ටා T මාර්ග තුනටම නියතයි. ඒක නිසා ඩෙල්ටා U මාර්ග තුනටම නියතයි. ඒක නිසා B හරි. ඒ වගේම සීවල්දි කියනවා පද්ධතිය මගින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF මාර්ගයේ තුල්දී. අපි දන්නවා දැන් මේකෙදි ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W අනුව මාර්ග තුන සැලකුවට පස්සේ ඩෙල්ටා U නියතයි. ඩෙල්ටා U මාර්ග තුනටම නියතයි. ඒක නිසා ඩෙල්ටා W වැඩි තැනදී ඩෙල්ටා Q උත් මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ඕනේ. අපි ඉස්සලා හිතා මේ සැලකුවා වැඩි වර්ගඵලයක් තිබුණේ IAF මාර්ගයට. ඒක නිසා A වර්ගඵලය වැඩි නිසා ඩෙල්ටා Q තේ මාර්ගය ඔස්සේ මොනවා වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. ඒක නිසා පද්ධතිය මගින් උපරිම තාප ප්‍රමාණයක් ගන්න ඕනේ IAF මාර්ගය. හැබැයි මේකේ දියලා තියෙන IBF මාර්ගය. IBF කියන්නේ වර්ගඵලයේ අඩුම එක්කනා. ඒකේ තමයි අඩුම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නේ. ඒක නිසා මේක තමයි මේක වැරදි. C ප්‍රකාශය වැරදි. ඒක නිසා හරියන්නේ A හා B පමණයි. කියන උත්තරේ 4. ප්‍රශ්න තෝරා ගන්නවා 2004 ආව ගාන. මේකේ හරි ලේසි. PV රූප සරහනේ ABCA චක්‍රීය චාපිකල්දුලි කරන කාර්ය ප්‍රමාණය තමයි අහන්නේ. චක්‍රීය ක්‍රියාවලියක්නේ. අනිවාර්යයෙන් අපි දන්නවා මේක දක්ෂිණ යාමත ක්‍රියාවලිය. කාර්ය නම් ධනයි. නැත්තම් මේකෙදි එතකොට මේකෙදි කරපු සපල කාර්ය එනවා මේ ප්‍රස්ථාරයේ වර්ග පාලයෙන්. සපල සම්මුති පුඩුව මගින් කරපු සපල කාර්ය සම්මුති පුඩුවේ වර්ගඵලෙන් එනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලෙන් අපිට ගන්න පුළුවන් සපල කාර්ය. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලයේ ඩෙල්ටා W හොයන්න පුළුවන් 2 1යි ආධාරකයේ V වලින් දකේ 2 V කියන්නේ වෙන V වලින් 3 V යනවා කියන්නේ වෙනස 2 V. සම්බූස P වලින් 3 4 V කියන්නේ 3 P. එතකොට දෙකට මේක කැපිලා ගියාම 3 PV. උත්තරේ විදිහට 3 ගන්න පුළුවන්. එතකොට අපි මේකෙදි සම්පූර්ණම තියරියත් කතා කරලා පාස්පෙක් ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරා. ඇත්තටම මේකෙදි එතකොට තාපේ පාඩමේ අපි කොටස් 9 වෙනි කොටස තමයි මේ සාකච්ඡා කරේ. එතකොට අපිට ඉතුරුලා තියෙන තව එක කොටසක් විතරයි. ඉතින් මේ පාඩම මාලාව ගැන ඔයාලා මොනවද දැනෙන්නේ? ඒව අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ එතකොට මොකද්ද ප්‍රශ්න තියෙන්නේ? ඒ ටිකත් මට ගැටළු මොනවද කියලා කියන්න. එතකොට මට ඒවට අදාළ විසඳුම් ඔයාලට දෙන්න පුළුවන්.